ෆිල්ම් එක කරන්න ලෑස්ති වෙනකොට මට පින්තූරයක් ගෙනල්ලා දීලා මෙන්න මේ ගෑනුල මේව මට ඔයලා දෙන්න. සායි පල්ලවිගේ ෆොටෝ එකක් ගෙනල්ලා දීලා ලංකාවෙන් හොයනවා සායි පල්ලවි. අර මොකක්ද කියලා එහෙම ෆිල්ම් එකකුත් තිබ්බ නේද? ජැක්සන් ඇන්තනි මහත්තයගේ මට මතක නෑ. මන් දන්නේ මට ඒ ෆොටෝ එක දීලා එන්න ඒ විදිහේ ගෑනු ළමෙක් මට ඕනේ කිව්වා. හරි පියෝ වෙන්න ඕනේ කියලා කිව්වා. හරි ෆ්‍රෙෂ් ඔය පංකෝ ලංකාවේ ඉන්නවා ඉන්නවා වාහේ වා ඉතින් එහෙම එහෙම වුණා ඉතින් ඒ වගේම තියෙනවා ඒ කියන්නේ අර ඔළුවට එන කැරක්ටර් ඕ ඒ කියන්නේ ඕ නෑ ඒක ඉන්සිඩන්ට් එකක වෙලා නම ගොඩක් කලාවට මෙහෙමයි දැන් අර වැඩ කරගෙන යනකොට ඉතින් ඒ මං හිතන්නේ අපි 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 මොන අපි දෙන්න හස්බන්ඩ් ඇන්ඩ් වයිෆ් මොන සම්බන්ධද බත් වැඩේට මම වැඩ කරන්නේ වැඩේට ප්‍රොඩක්ෂන් එකට මම වැඩ කරන්නේ මම මටත් වැඩ කරන්නේ ප්‍රොඩක්ෂන් එකට එතකොට මේ වැඩ කරනකොට ඒක සක්සස් වෙන්න අපි වැඩ කරන්න ඕනේ ඉස්සෙල්ලා දැන් මේ දවස්වල අපි අලුතෙන් ස්ටේජ් ප්ලේ එකක් කරනවා මේ ධාරියෝගේ කාන්ට් පේ වෝන්ට් පේ කියන එකේ ඇඩැප්ටේෂන් එක දැන් ඉතින් මම මුලින්ම වැඩ කරන්නේ ධාරියෝට මොකද ධාරියෝගේ ප්ලේ එකක් නේ මම අරගෙන කරන්නේ ඒතොර මම එයාට වග කියන්න ඕනේ මේ ප්ලේ එකට එතකොට ඒක ඇඩැප්ටේෂන් එකද ට්‍රාන්ස්ලේට් කරලා තියෙන ඔක්කොම වෙලා තියෙනවා ඒ මොන වුණත් අවසාන ප්‍රොඩක්ෂන් එක නීට්නස් එක සහ ඒකේ තියෙන ක්වොලිටි එක හොඳට වෙන්න ඒක මං හිතන්නේ ඒකත් එක්ක වැඩ කරන පිරිසක් ඉන්නවා ඒ හැමෝටම අතර ඒක බෙදිලා යනවා ඒකේ තියෙන සාර්ථකත්වය අපි අසාර්ථකුණොත් ඒක සියලු වගකීම් බාර ගන්නනේ මට සාර්ථක වුණාම ඔයා මාධ්‍ය ඉස්සරහට යවන්නේ දුලිකක් අව අසාර්ථක ඔයා යනවා මීඩියා වල ඒ අසාර්ථකුණොත් ඒක අනිවාර්යයි ඒකම වුණත් යන්න වෙනවා මට මොක වුණත් යන්න වෙනවා මට නෑ ඒක සාමාන්‍ය එක නේද ඉතින් අර ඉතින් එතකොට තියෙන අපි වැඩ කරනකොට යම් ඉතින් ආගියුමන්ට් සා මේ වෙනවා මොකද හේතුව ඉතින් අපි දෙන්නම් වැඩ මං කියන්නේ එහෙම වෙන්නත් ඕනේ එහෙම නැතුනොත් එහෙම වැඩේ සාර්ථක වෙන්නේ නැහැ නේ අනිවාර්යයි.